ආයිබෝවන් සුභම සුභ දවසක් වගේම සුභම සුභ උදෑසනක් ප්‍රාර්ථනා කරන ඔබ සෑම දෙනාට. අද 2015 වූ ජූලි මාස 31 වන සිකුරාදා. ඇසළ මාස පුර 15ක පොහොයේදී පවතින්නේත් අද වගේ දවසක. ඒ වගේම තමයි උදෑසන හිරු උදාව 6:04ට හිරු බැසීම ලෙසින් සටහන් වෙලා තිබෙනවා සවස 6:30ට. රවිට අයත් උත්සසල නැකත උදෑසන 9:53 දක්වා පවතිනවා. ඉන්පසුව සඳුට අයත් සුවන නැකත ලැබීමට නියමිතයි. අද දවසේ මරුසිටින ගිනිකොන නිසාවෙන් ඔන්න ඔබ කරන කියන සෑම සුබ කටයුත්තක්ම උතුරු දිශාව බලා කරන්න මතක කරන්න එපා. ඒ වගේම තමයි අද දවසේ කටයුතු සැලසුම් කරද්දී උදෑසන 10:43 සිට මධ්‍යාහන 12:17 දක්වා කාලය නම් සුබ කටයුතු වලට තියාගන්න එපා. මොකද රාහු කාලයට තමයි මේ වෙලාවෙන් වෙලා තිබෙන්නේ. ඉතින් අද දවසේ තිබෙන්නා වූ ග්‍රහ රටාව ඔබේ ලග්නෙන් ලග්නෙට කොයි වගේ බලපෑමක් කරයිද යන වග අපි මතක් විමසල බලමු. මේෂ ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපතිත් අද දවස ආරම්භ වෙන්නේ වික්‍රමස්ථානයේ තුන්වැන්නේ ගමන් කරමින්. ඒ වගේම තමයි රවි සහ බුධ හතරවැන්නේ බලවත් වෙලා තියෙන්නේ බුධ ආදිත්‍ය නැමැති මහා බලගත යෝගිකින්. බ්‍රහස්පති සහ සිකුරු විද්‍යාස්ථානගතව ගමන් කරද්දී සෙනසුරු අටවැන්නේ ගමන් කරමින් අද දවස ඔබට උදා කරනවා. බොහෝ විට භූමිගත දේපලාශ්‍රිතව තිබුණු ගැටලු සහගත තැන් අද දවසේ පහසුවෙම निराකරණය කරගන්න මේෂ ලග්නයේ උපන් ඔබට අවස්ථාව ශක්තිය ලැබේවි. ඒ වගේම තමයි gedara dora කටයුතු වලට වෙනදාට වඩා වැඩි උනන්දුවක් කැපවීමෙන් යුතුව කටයුතු කිරීම නිසා පවුලේ සමගිය සහජීවනයේ වර්ධනය වෙන්නත් අද දවසේ ඉතාමත් සුබයි. ධනහිස ආශ්‍රිත ආබාධතා වලදී තමයි මේෂ ලග්න හිමියන් ටිකක් සැලකිලිමත් විය යුත්තේ. ඒ නිසාවෙන් අද දවස ඔබට වාසනාවන්ත දවසක් ලෙසින් හඳුන්වන්න පුළුවන්. වෘෂභ ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති අද දවස ආරම්භ කරන්නේ හතරවැන්නේ කේන්ද්‍රගත බලයෙන් යුතුව බ්‍රහස්පති සමග සංයෝග වෙලා. ඒ වගේම තමයි වික්‍රමස්ථානගතව රවි බුධ සංයෝග වෙලා වගේම හත්වැන්නේ යෝගකාරක සෙනසුරු ගමන් කරමින් අද දවස ඔබට උදා කරනවා. බොහෝ විට වෙනදාට වඩා නිසංසලව සිටින්න, වෙනදාට වඩා සැහැල්ලුවෙන් සිටින්න වෘෂභ ලග්න හිමියන්ට අද දවසේ ශක්තිය ධෛර්යය ලැබේවි. ඒ වගේම තමයි පවුලේ අය සමග දුර බැහැර ගමන්, ඥාතීන් මුණ ගැසන්න, ඒ වගේම හිතමිත්‍රාදීන් මුණ ගැසෙන්න අද දවසේ තිබෙන ග්‍රහ රටාව ඔබට ඉතාමත් ඉවහල් වෙන ආකාරයක් තිබෙනවා. අමතක කරන්න එපා ලේ විෂ වීම, විෂ බීජ ශරීර ගත වීම වැනි තත්ත්වයන් වලට ලක්වීමේ ඉඩකඩ තිබෙනවා. කෘමි සතුන්ගෙන් වගේම විෂ සහිත සතුන්ගෙන් යම් යම් පීඩා කරදර වෘෂභ ලග්නයේ උපන් ඔබට ඇති කරන නිසා ඒ පිළිබඳව සිතල බලලා දවසේ කටයුතු ආරම්භ කරන්න. එවිට ඔබට වාසනාවන්ත දවසක් බවට පහසුවෙන්ම පත් කරගන්න පුළුවන්. මිතුන ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති අද දවසේ ධනස්ථානයේ උ දෙවැන්නේ ගමන් කරන්නේ රාජ්‍යකාරක රවි සමග සංයෝග වෙලා. වික්‍රමස්ථානගතව බ්‍රහස්පති සහ යෝගකාරක සිකුරු සංයෝගල යන අතර ලග්නගතව අඟහරුගේ පිහිටීම අද දවසේ මිතුන ලග්නයේ උපන් ඔබට තමාගේ කායික ශක්තිය, මානසික ශක්තිය ඉතාමත් ඉහළ ගෙනෙන දවසක් ලෙසින් හඳුන්වන්න පුළුවන්. බොහෝ විට වෙනදාට වඩා දැඩි උද්‍යෝගයකින් යුතුව දවසේ කටයුතු නිම කිරීමේ ශක්තිය මිතුන ලග්න හිමියන්ට ගෙන දෙනවා. ඔබ ක්‍රීඩා කටයුතු වලට සම්බන්ධ කෙනෙක් නම්, නීතිඥ වෘත්තියට සම්බන්ධ කෙනෙක් නම් අද දවසේ ඔබේ කටයුතු වල සාර්ථකත්වය පහසුවෙන් අත්කර ගන්න පුළුවන්. යුග ජීවිත ආශ්‍රිතව යම් යම් මත ගැටුම්කාරී තත්ත්වයන් ඇතිවීමේ ඉඩකඩ තිබෙනවා. ඒ පිළිබඳව ටිකක් හිතලා බලලා අද දවසේ කටයුතු සැලසුම් කරොත් මිතුන ලග්නයේ උපන් ඔබට සුබම සුබ දවසක් තමයි උදා වෙලා තියෙන්නේ. කටක ලග්නයේ උපන් ඔබේ යෝගකාරක බ්‍රහස්පති අද දවසේ ගමන් කරන්නේ සිකුරු සමග සංයෝග වෙලා ධනස්ථානයේ උ දෙවැන්නේ. ඒ වගේම තමයි ලග්නගතව රවි බුධ සංයෝග වෙලා බුධ ආදිත්‍ය යෝගයක් උභේචාරී නැමැති යෝගිකුත් උදා වෙලා තිබෙනවා. පස්වැන්න වූ විද්‍යාස්ථානගතව සෙනසුරු බලරහිතව ගමන් කිරීම නිසා විශේෂයෙන් කටක ලග්න හිමියන් අද දවසේ බුද්ධියට වඩා හැඟීම් ආදියට මුල් තැන දීම තුළින් පාඩු සිදුවීමේ ඉඩකඩ තිබෙනවා. අධික අනුකම්පාව, දැඩි පරිත්‍යාගශීලීත්වය, අනුන් පමණට වඩා විශ්වාස කිරීම ඔබේ චරිතයේ තියෙනව ප්‍රධාන අඩුපාඩු ලෙසින් දක්නට පුළුවන් වෙනවා.
ඒ නිසාවෙන් ඔන්න මූල්‍ය ගනුදෙනු ආදිය කරද්දී වැඩි පරිස්සම ඉතාමත් වැදගත් වෙනවා. පවුලේ මවගේ අසනීප තත්ත්වයන් වෙනුවෙන් තමයි වැඩිපුර කාලයේ ශ්‍රමය ධනය වැය කරන්න සිද්ධ වෙන්නේ. ඒ පිළිබඳව හොඳට හිතලා බලලා උදෑසන සිටම නිසි පිළිවෙලට අනුව කටයුතු කරොත් අද දවස කටකලක්නේ උපන් ඔබට සුභම සුබ දවසක් බවට පහසුවෙන් පත් කරගන්න පුළුවන්. සිංහලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති අද දවසෙත් ආරම්භ වෙන්නේ වැයස්ථානයේ 12 වෙනේ ගමන් කරනවා බුද්ධ සමග සංයෝග වෙලා. ඒ වගේම තමයි ලග්නගතව බ්‍රහස්පති සිකුරු කේන්ද්‍රගත බලයෙන් යුතුව ගමන් කරද්දී සෙනසුරු 4 වෙනේ බල රහිතව ගමන් කිරීම විශේෂයෙන්ම පවුලේ සමගියට සහජීවනයට තමයි අද දවසේ තරම් යහපත් නොවන්නේ. ඒ නිසා වෙන විශේෂයෙන් පවුලේ අය සමග සමගිය සහජීවනයේ වර්ධනය කරගන්න ආවේගශීලී කතාබහෙන් අද දවසේ සිංහලග්න හිමියන් ප්‍රවේශම් විය යුතුයි. ඒ වගේම තමයි ඔබ කරන කියන කටයුතු වලදී අන් අයගේ කොතරම් අඩුපාඩුකම් දැක්කත් අද දවසේ නම් පෙන්වලා දෙන්න යන්න එපා. අස්ථාන චෝදනා වලට ලක්වීමේ ඉඩකඩ තිබෙන නිසා, පාදාශ්‍රිත ආබාධතා වලට ලක්වීමේ ඉඩකඩ තිබෙන නිසා උස් ස්ථාන වල නැගිද්දී සිංහලග්න හිමියන් ප්‍රවේශම් වුණොත් අද දවස ඔබට යහපත් දවසක් ලෙසින් නිම කිරීමේ ශක්තිය ලැබේ. කන්‍යාලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති අද දවසෙත් ගමන් කරන්නේ 11 වෙනි වූ අයස්ථානගතව රාජ්‍යකාරක රවි සමග සංයෝග වෙලා. ඒ වගේම තමයි බ්‍රහස්පති මෙන්ම යෝගකාරක සිකුරු 12 වෙනි වූ වැයස්ථානගතව ගමන් කරද්දී ලග්නගතව රාහුත් 7 වෙනි කේතුත් සංයෝග වෙලා අද දවස ඔබට උදා කරනවා. බොහෝ විට වෙනදාට වඩා ඇසුරු කරන පිරිස් පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීම තමයි වැදගත් වෙන්නේ. බොහෝ විට ඇසුරු කළ යුත්තේ කවුද, නොකළ යුත්තේ කවුද කියන එක අද දවස තුල ඔබ විනිශ්චය කරගන්න. බොහෝ විට නීති කරදර බාධා වලට ලක්වීමේ ඉඩකඩ තිබෙනවා. හැබැයි ඒ ඔබේ වැරදි නිසා නෙමෙයි, ඔබ ඇසුරු කරන අයගේ තිබෙන්නා වූ අහිතකර තත්වයන් ඔබට ගෙන දීමේ ඉඩකඩ තිබෙන නිසා. පීනස් සෙම් දෝෂ තත්වයන් ඔබේ පපුවට හිසට අහිතකර බලපෑම් ඇති කරන්න පුළුවන්. අවේලාවේ ස්නානය කිරීම වලින් වැළකුණොත් අද දවස කන්‍යා ලග්නයේ උපන් ඔබට යහපත් දවසක් බවට පහසුවෙන්ම පත් කරගන්න පුළුවන්. තුලා ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති අද දවස ආරම්භ වෙන්නේ බ්‍රහස්පති සමග සංයෝග වෙලා 11 වෙනි වූ අයස්ථානගතව ගමන් කරද්දී. ඒ වගේම තමයි රාජ්‍යකාරක රවි මෙන්ම බුදත් 10 වෙනි සංයෝග වෙලා බුද ආදිත්‍ය නැමැති මහා බලගත යෝගයක් වගේම පුණ්‍යස්ථානයේ 9 වෙනේ අඟහරු ගමන් කරනවා. බොහෝ විට රැකී ආරක්ෂා ආශ්‍රිතව තිබුණු කරදර බාධාවන් ඔන්න අද දවසේ ඔබට මෙල්ල කරගැනීමේ ශක්තිය ගෙන දෙනවා. තමාට තිබුණු සතුරු කරදර බාධා පවා අහෝසි කරගන්න අද දවසේ තිබෙනා උග්‍රහ රටාව ඉතාමත් වැදගත්. ඒ වගේම තමයි ආගමික කටයුතු වලට වෙනදාට වඩා වැඩි සහසම්බන්ධ වීම අද දවසේ තුලා ලග්න හිමියන්ගේ ගෙන දෙන නිසා තිබෙනා වූ අහිතකරතාවය ඔබට පහසුවෙම මගහරව ගන්න පුළුවන් වෙනවා. වම් මත ආශ්‍රිත ආබාධතා වලට ලක්වීම ඉඩකඩ තිබෙන්නේ. ඒ පිළිබඳව ටිකක් හිතලා බලලා අද දවසේ කටයුතු ඔබ ආරම්භ කරන්න ඔබට වාසනාවන්ත දවසක් බවට පහසුවෙම පත් කරගන්න පුළුවන්. වෘච්චික ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති අද දවස ආරම්භ වෙන්නේ 8 වෙනි ගමන් කරමින්. ඒ වගේම තමයි රවි සහ බුධ පුණ්‍යස්ථානගතව ගෝචර වීම ඉතාමත් සුබයි. බ්‍රහස්පති සිකුරු 10 වෙනි වූ රැකියා ස්ථානගතව ගමන් කිරීම තුළ වෘච්චික ලග්න හිමියන්ට මෙතුවක්කල් පැවති කරදර බාධාවන් ඔන්න පහසුවෙන් මෙල්ල කර ගැනීමේ ශක්තියින් ගෙනත් දෙනවා. ඒ වගේම තමයි තමාට යම්කිසි තමා සතුව තියෙන දෙයක් විකුණා ගැනීමේ යම් යම් දුර්වලතාවයන් තිබුණා නම් ඔන්න අද දවසේ තිබෙනා වූ ග්‍රහ රටාව අනුව තමන් අපේක්ෂිත ලාභ ඉලක්ක සපුරා ගැනීමේ ශක්තියනොත් වෘච්චික ලග්න හිමියන්ට ගෙන දෙනවා. බොහෝ විට ඥාතියෙකුගේ අහිතකරතාවයක් අසනීප තත්වයක් වෙනුවෙන් අද දවසේ වැඩිපුර කාලයක් ගත කරන්න වෘච්චික ලග්න හිමියන්ට ලැබෙන නිසාවෙන් නිසි වේලාවට ආහාර පාන නොගැනීම තුළ උදරාගත ආබාධතා වලට හේතු වෙනවා. ඒ පිළිබඳව සිතලා බලලා දවසේ කටයුතු ආරම්භ කරොත් සුභම සුබ දවසක් බවට පහසුවෙන්ම පත් කරගන්න පුළුවන්. ධනු ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති ඔන්න අද දවස තුල ආරම්භ වෙන්නේ පුණ්‍යස්ථානයේ 9 වෙනේ සිකුරු සමග සංයෝග වෙලා.
ඒවගේම තමයි අඟහරු හත්වැන්නෙත් රවි බුද අටවැන්නෙත් ගමන් කරනවා. බුද ආදිත්‍යයෝගයක් උභේචාරයෝගයක් වගේම ධර්ම කර්මාධිපති නැමති මහා බලගතු රාජයෝගිකුත් ඔන්න අද දවසේ දනු ලග්න හිමියන්ට උදා කරලා තිබෙනවා. වෙනදාට වඩා තමාගේ අනාගත කටයුතු කෙරෙහි සැලසුම් සකස් කිරීම, වැඩි අර පරිස්සමකින් යුතුව අනාගත කටයුතු සැලසුම් කිරීම අද දවසේ දනු ලග්න හිමියන්ගෙන් දකින්නට පුළුවන් වෙනවා. ඒ වගේම තමයි යුතුකම් වැනි දේවල් අද දවස තුළ ඉෂ්ට සිද්ධ කරන්න දනු ලග්න හිමියන් පසුබට නොවන දවසක් වීම නිසාවෙන් පවුලේ වගේම අසල්වාසීන්ගෙන් ඥාතීන්ගෙන් විශාල වූ ගෞරවයක් හිමි වෙන දවසක්. ඒ වගේම තමයි සවස් භාගය වන විට දුරබැහැර ගමන් බිමන් විනෝද චාරිකා වැනි දේවල් සැලසුම් කිරීමට ලැබෙන නිසා අද දවස ඔබට බොහොම සෑහළු සිතින් යුතුව නිම කිරීමේ ශක්තිය අනිවාර්යයෙන්ම උදා කරා. මකර ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති අද දවසෙත් ආරම්භ වෙන්නේ 11 වැන්න වූ අයස්ථානගතව ගමන් කරද්දි. ඒ වගේම තමයි රවි සහ බුද 7 වැන්නේත්, බ්‍රහස්පති සහ සිකුරු 8 වැන්නේත් ගෝචර වෙලා තමයි අද දවස ඔබට උදා කරලා තිබෙන්නේ. බොහෝ විට තමන් අද දවසේ ගනු ලබන තීන්දු තීරණ සහකරුවෝ සහකාරිය සමග සාකච්ඡා කරලා, පවුලේ උදවිය සමග සාකච්ඡා කරලා ගත්තොත් මම හිතන ඔබට වරදින එකක් නැති වෙයි කියලා. බොහෝ විට තමන්ගේ තීන්දු තීරණ නිතරම නිවැරදි කියලා හිතාගෙන කටයුතු කිරීම නිසාවෙන් මකර ලග්න හිමියන්ට යම් යම් පීඩා කරදර තත්වයන් අද දවසේ ඇති කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ ආහාර පාන ආශ්‍රිත ව්‍යාපාරාදිය කරන කෙනෙක් නම් අද දවසේ තමාගේ ලාභ ප්‍රයෝජන ඉහළ මට්ටමට ගෙන දීමේ ඉඩකඩ තිබෙනවා. ඔබටත් පපුව ආශ්‍රිත උෂ්ණාධික රෝග පීඩාවලට ලක්වීමේ ඉඩකඩ තිබෙන්නේ. ඒ පිළිබඳව හොඳට සිතලා බලලා දවසේ කටයුතු ආරම්භ කරන්න ඔබට වාසනාවන්ත දවසක් බවට පහසුවෙන්ම පත් කරගන්න පුළුවන්. කුම්භ ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති අද දවස ආරම්භ වෙන්නේ 10 වැන්නේ බලරහිතව ගමන් කරමින්. ඒ වගේම තමයි යෝගකාරක සිකුරු 7 වැන්නේ බ්‍රහස්පති සමග සංයෝග වෙලා, රවි බුද 6 වැන්නේ ගමන් කරමින් ඔන්න අද දවසේ කුම්භ ලග්න හිමියන්ට දවස උදා කරලා තිබෙනවා. බොහෝ විට සුළු සුළු දේවල් පිළිබඳ නොසලකා හැරීම නිසාවෙන් අද දවසේ කුම්භ ලග්න හිමියන්ට විශාල පාඩු සිද්ධ වෙන්න පුළුවන්. එනිසා විශේෂම නීති කරදර බාධා ආදී මතු කිරීමේ ඉඩකඩ තිබෙන නිසා අන් අයගේ අපාදියට අත්සන් කරන්න නම් අද දවසේ තරම් යහපත් තත්ත්වයක් නෙමෙයි කුම්භ ලග්න හිමියන්ට ගෙන දෙන්න. ගේ දොර ආශ්‍රිත අලංකාර කිරීම, ගේ දොර ඉදිකිරීම වැනි කටයුතු කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන නිසාවෙන් පවුලේ අයගේ සමගිය සහජීවනය වර්ධනය කරගන්න අද දවසේ තිබෙන ග්‍රහ රටාව ඉතාමත් වැදගත්. අද දවසෙත් ආහාර පාන ආදී පාලනය යුතුව ගන්න කල්පවතින උදරාබාධ ඇතිවීමේ ඉඩකඩ තිබෙන නිසා මේ පිළිබඳව සිතලා බලලා දවසේ කටයුතු ඔබ ආරම්භ කරොත් ඔබට වාසනාවන්ත දවසක් බවට පහසුවෙන්ම පත් කරගන්න පුළුවන්. මීන ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති අද දවස ආරම්භ වෙන්නේ 6 වැන්නේ ගමන් කරන්නේ සිකුරු සමග සංයෝග වෙලා, රවි බුද 5 වැන්නේ ගෝචර වෙන අතර ලග්නගතව කේතුත් 7 වැන්නේ රාහුත් සම්බන්ධ වෙලා තමයි අද දවස ඔබට උදා කරලා තිබෙන්නේ. බොහෝ විට විදේශගත වීම පිළිබඳ බලාපොරොත්තුවෙන් සිටින මීන ලග්න හිමියන්ට ඔන්න අද දවසේ කටයුතු සාර්ථක කර ගැනීමේ ශක්තිය ගෙන දෙනවා. ඒ වගේම රැකී රක්ෂා වගේම ව්‍යාපාරාදියෙත් පදිංචි ස්ථානාශ්‍රිතවත් වෙනස් වීම බලාපොරොත්තු වුණා නම් ඔන්න අද දවසේ කටයුතු සාර්ථක කර ගැනීමේ ශක්තිය තමයි ගෙන දෙන්නේ. බොහෝ විට වෙහෙස මහන්සි වී කටයුතු කිරීම තුර ශාරීරික අප්‍රාණිකත්වයන් බහුල කිරීමේ ඉඩකඩ තිබෙනවා. නිසි වේලාවට වගේම පාලනය යුතු ආහාර පාන ගත්තොත් ඔන්න මීන ලග්න හිමියන්ට තිබෙන්නා වූ අහිතකර තත්ත්වය පහසුවෙන් මෙල්ල කරගන්නට පුළුවන් වෙයි. ඉතින් රාශි 12 මා තිබෙන්නා වූ හිතකර තත්ත්වයන් පෙරදරි කරගෙන අහිතකර තත්ත්වයන් පිළිබඳ හොඳ අවබෝධයකින් යුතුව ධනාත්මකව අද දවස ඔබ ආරම්භ කරන්න. එවිට ඔබේ කටයුතු වල සාර්ථකත්වය පහසුවෙන්ම ළඟා කරගන්න පුළුවන්. ඔබ සෑම දිනාගේම යහපත් බලාපොරොත්තු සිතුම් පැතුම් ඒ අයුරින්ම ඉෂ්ට සිද්ධ වෙන්න කියලා මේ උදෑසන මම ප්‍රාර්ථනා කරනවා.